ඉතින් ඔයාලට අද අපි යන්නේ බෝගඩ පාලම බලන්න. ආසියාවේ පැරණි පාලම දී පාලම මම හිතන්නේ. ඔව් මම දන්නේ පැරණි. ආසියාවේ ලෝකෙම හරි පැරණිම දී පාලම බලන්න තමයි අපි යන්නේ. යන්නේ ඉතින් අපිත් එක්ක අද. මම දැන් ඉන්නේ හාලියවල ගල උඩ මාර්ගයේ නැද තමයි ඉන්නේ. අපි යන්න. ඔයාලා ගලුඩ මහියංගනේ පැත්තරම මෙතන උඩ පාරේ යන්න ඕනි බෝගල් පාන බලන්න පහළ පාරේ මෙතන පහළ පාරේ බෝගල් පාරේ ඔය ගල්ලා හලාව යනවනම් මේ පාරේ යන්න ඕනේ මේ බෝගල පාරෙන් මේ පාරේ අපි නම් ඉන්නේ බෝගල ඉස්කෝලේ ගාව එතනින් පහල පාරේ අපි හරි ඉඳහස් ලස්සන තැනක් හම්බුණා. හඳු යායක් පේනවා මං හිතන්නේ ඉන්නවලා කියන්නේ. අර තමයි මස්පන්න කන්ද. අරහෙ අර ස්ටෝර් එකක වයි තියෙන මේ සුදු පාටට ඒ මෙහෙ උඩ පුස්සලා ඊට එහා පැත්තේ කන්ද තියෙන්නේ රාගල. රාගල රැත් එහා පැත්තේ තියෙන නෝරිලි සෙට් එක තමයි අර ආයි ඈතම තියෙන්නේ. මාරු ඊයක් තියෙන එක. අපියා
බෝගට පන්සලට මේ වාහනයකම යනවනම් මේ පහල පාරේ යන්න පුළුවන් නැත්නම් ඕගොල්ලෝ අර පඩිවැලක් තියෙන ලස්සන පරිසරයක එක්ක බහගෙන යන්න ඕනේ නම් මේ පාරේ යන්න ඕනේ මේ පාරේ යන්න ඕනේ යනවනම් ලස්සනයි පාර පයින් යන්න ඕනේ පොඩ්ඩක් පඩිවැලක බහගෙන මේක ගියොත් පන්සලටම යන්න පුළුවන් මේකේ වාහනේම අපි මේ පාරේ දොරපාරක් තියෙන මේ ඇලක් තියෙන එකකින් නාගෙන මේ පන්සල වරන්න අපි යන්න ආගන්න එනවා පාරත් අදලා තියෙන ඔයට යන්නම ආයේ පඩි කලක් දාලා එහෙනම් ගයිස් අපි නාගෙනත් ඉවරයි අපි යන් දැන් ආයෙ බෝගට පාලම් බලන්න ඒක දන්න
මේ පන්සල ගාවින් නේමන්ට අපි උඩින් ගිහලා පයින් යන ලස්සන පාරෙන් මෙතෙන් ගියොත් කිසි ගතියක් නැහැ නේ අපිට මේ හරි බයික් එක දාලා යන්න වෙන බයික් එක දාලා පයින් තමයි යන්න වෙන්නේ මේ ලස්සන සල්ගහක් තියෙනවා ඕකේ ගිය පාරෙදි මම ගොඩක් තිබ්බා මාර ලස්සන සිද්ද මේ පැත්තෙන් ගියාම පට්ට ලස්සන පොට්ටක් තියෙනවා හඳුගත වගේ කියලා සුපිරිම ආය ගිය පාරයිල අපි ඒකෙත් ගියා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියනද අපිය පඩිපල දිගේ හෙල්මට ගලව ගමුනේ බලන්න ලස්සනයි නේ මේ පාර ඔව් රවල අනිගර කැලයක් තියෙන බාර කැලයක් තියෙන ඊය පාරෙදි මෙව තිබ්බේ නෑ බා ඒක නේ අලුතෙන් හදලා තියෙන පහලට මම පඩිපල ඉස් අදවල තියෙන්නේ ජීවුණක් කියලා හැබැයි ඒ වුණාට ඉස්සර තිබ්බාගේ තිබ්බා නම් හොඳයි ඔව් දැන් පොඩ්ඩක් අවුල් අනේ අන්න දින අන්සල අම්මලගේ පොලිසියුත් තියෙනවා හා පොලිස් මහත්තයා අනේ තමයි පන්සල අර තියෙන පන්සල ලස්සන ඉඳලක් එක්ක මෙතන ගලවන්න අන්න බෝබුට පාලම ලෝකෙම මං හිතන විදිහට පැරණිම පාලම ඔබ තමයි දී පාලම පැරණිම ආසියාවේ නම් සුවර් ආසියාවේ පැරණි දී පාලම මේක ලෝකෙත් පැරණිම දී පාලම මේක වෙන්න ඕනි මට මතක තියෙන මං දන්න තරමින් මේ ඉස්සර වලගම්බා රජු හිටිය මෙව්වා කටාරම් කපලා ගිහින් නිදුහවල
මක්කරි උස්සර තිබල හොද ආ මේක වහලානේ මේක වහලා අපි පන්සල බලනවාද ඉස්සෙල්ලා ගුහා බලනවාද ගුහා බලන්න මේකත් වහලා ඇයි දන්නේ අපි අවිල්ල තින්නේ හරි නැති දවසට වලගම්බා රජු සැඟව සිටි ආ වහලානේ වලගම්බා රජු හැංගිලා හිටියා කියන්නේ මේක තමයි මේ ගුහාව නාරංගල කන්දට යන්න පුළුවන් ආය ආය මාතලේ මොකද්ද තන මතකයි මට හිතෙන්ද යන්න පුළුවන් ආය දලදා මාලිගාව ඇතුලේ මධ්‍යම වණ්ඩාර වල දැන් මේක තියෙන්නේ මේ ගුහාව මේ දූපත එන්නේ දූපතටත් යන්න පුළුවන් කියනවා අම්මා බවුල ගොඩක්ද කොහොදින්න යන්න බෑ පේන්නේ නෑ මට අම්මා තව යන්න පුළුවන් ගඳක් එනවා ඒක නිසා මම යන්නේ ඔය ගුහාව ඒ කියන්නේ මහනුවරට දුරයි කියන්නේ කිලෝමීටර් 100ක් විතර මං හිතන්නේ තියෙනවා තැන් තුනකට යන්න පුළුවන්ලු අන්න මේකක් හොඳ කියලා දැන් ඇත්ත දන්නා ඉතින් නාරංගල සඳර එහෙම යන්න පුළුවන් කියන මේකෙන් ඇත්ත වෙන්නේ නැති මොකද්ද කතා කියනද මොකද්ද බල්ලෙකුයි හාමුදුරුවෝ කුයි දවසක් පොඩි හාමුදුරුවෝ ආ මත් අහලා තියෙනවා ඔය බල්ල ඇවිල්ලා මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ ඔයි ගුහා කොච්චර දුරයිද කියලා බලන්න හාමුදුරුවෝ කෙනෙක් මේ ටෙස්ට් කරලා මේ ගිහිල්ලා බලන්න ඇත්තද කතාව කියලා බලන්න ඔය කොච්චර දුරයිද කියලා ගිහිල්ලා ඊට පස්සේ හාමුදුරුවෝත් එක්ක බල්ලෙකුත් පස්සෙන් ගිහිල්ලා හාමුදුරුවෝ කන්නේ හැම දුන්න බල්ලෙක්ක පස්සේ ඊට පස්සේ බල්ලා ඇවිල්ලා නැහැ බල්ලා ඇවිල්ලා හාමුදුරුවෝ ඇවිල්ලා නැහැ ගස්තරක් මිස්තර කිප්ප දැන් එකක් වන්නේ එලිපෙලි කරලා ඔව් නාන්න එපා කියලා තියෙන බෝඩ් එකක් ගහලා හර අතන තමයි වලගම්බ රජුර නෑව කියන්නේ හරි හරි මේ පාරෙන් ඉස්සර පාරක් තිබිලා තියෙනවා පනාකන්නේ කියලා තියෙන මේ පැත්ත කට්ටිය පහින් වැඩ තියෙන මේ පාර දැන් නෑ ඒක වහලා ඉද දැන් නෑ මේ වාල්ක තාම තියෙනවා නේ මම දන්න තරම් මේක මම ඉස්සරේ දාන්නව ඔයගොල්ලන්ට ඔව්වායි මේක ගෙනාවේ දෙවිවරයෙක් කියලා කියනවා මේ පාලම හදන්න ලීයක් ලී නැතු විද්දී සත්‍යමත් විදියට හදන්න ඊට පස්සේ දෙවියෙක් ගෙනල්ලා උදේ හවස ගිහිල්ලා කපලා තිබ්බ නාරංගල කන්දරේ ගිහිල්ලා කපලා තිබ්බ ගහක් උදේ බලද්දී මෙතන ඇවිල්ලා දෙවියෙක් ගෙනල්ලා දාලා තිබ්බා කියලා තමයි කියන්නේ ඇත්ත දන්නේ නැහැ එහෙනම් කටකතා තියෙනවා එක එක අර දින් අර අපි ඉස්සර බයික් එක නාලා යද්දි හම්බිච්ච ගේට්ටුව ඒ තමයි ඉතින් එතනින් ආවම බයික් එක වාහන මෙන්න මේ හරිය දාලා ඔය ටික පයින් එන්න තියෙන්නේ අපි ඉතින් වටයක් ආව ඔගලන්ට ලස්සන පැත්ත පෙන්වන්න Thank you.
බෝගර පන්සලක් බලලා එහෙනම් අපි යන්න යන්නේ. ඉතින් පුටක් ගහමු එක්කෝ අපි. එහෙනම් ගයිස් අපි අද ටුවර් එක නවත්තන්න යන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ගුඩ් බයි. පරිස්සමෙන් ඉන්න කල. හා. තාතා කියන්නේ